ඔන්නේ ඉතින් පුංචි ගමක ගම පවුලක් ජීවත් වුණා. මේ පවුලේ ගමරාලයි ගමහාමිනේ යාලගේ පුංචි පුතයි ගෙදර මෙහෙකාරයයි තමයි ජීවත් වුණේ. ගෙදර මෙහෙකාරයා බණ්ඩා. මේ මහෙකාරයා ගමරාලට කුඹුරු කොටන්න, හේන් වගා කරන්න උදව් කරනවා වගේම ගමහාමිනේටත් නොසෑහෙන ගෙදර වැඩවලට උදව් කෙරුවා. බණ්ඩට ගෙදර හැමෝමත් හරිම ආදරෙයි. හැබැයි මේ මහිකරුවා බණ්ඩන ටිකක් විතර කපටි. ඒ බවක් ගෙදර අයට නම් වැටහුනේ නෑ. හාමිනේ, ඔන්න අද සිරිපාල අපේ ගෙදරට එනවයි කිව්වා. මතකනේ, සිරිපාල හරි පෙරේතයි නොවේ අඹවලට. ඒ වුණාට ගමරාල මී අඹ අවාරිනේ. ගහී කඹ ගෙඩියක් වන්නේ. අම්මේ, මං දැක්ක අඹගෙඩි තුනක් විතර ගහේ උඩට වෙන්න තියෙනවා. දැම්මලහට ඉදිලත් ඇති. එහෙනම් හවසට කඩලා දෙන්න කියන්න ඕනේ බණ්ඩට. බණ්ඩේ, බණ්ඩේ, මොකෑ ගමරාල? අද හවස වෙද්දි සිරිපාල එනවයි කිව්වා. ඒ හින්දා අඹ ගහේ ගෙඩි තුනක් වගේ ඇති. ඒ ටික කඩලා හවස් වෙද්දි පිලෙන් තියපන්. හොඳමයි ගමරාලේ, මං එහෙම කරන්න. ඔන්නේ ඉතින් බණ්ඩා කිව්වා වගේම අඹගෙඩි ටික කැඩුවා. ගහටම තිබ්බේ අඹගෙඩි තුනයි. අඹගෙඩි තුනම හොඳටම පැහිලා හරිම සුවඳයි. බණ්ඩට පුදුම පෙරේතකමක් ආවේ කෑල්ලක් කන්න. ඔන්නේ ඉතින් ගහ ළඟටම වෙලා පිහියත් අරගෙන බණ්ඩා අඹ කපන්න පටන් ගත්තා. අඹ වලින් එන සුවඳටයි ඒවල පාටටයි බණ්ඩයි කටට කෙලවුණන එක නවත්ත ගන්න බැරි වුණා. ඔන්න ඔය එක කෑල්ලක් කෑවට මොකෝ? බණ්ඩ හෙමින් සැරේ අඹ කෑල්ලක් කෑවා. එක අඹ කෑල්ලක් ආපු බණ්ඩට අඹ කන එක නවත්ත ගන්න බැරි වුණා. ඉතින් බණ්ඩට නොදෙනිම අඹ කිඩි තුනම බණ්ඩ කෑවා. හාපොයි, අඹ කිඩි තුනම කෑවුණා නොවැ. ගමරාලට කිව්වොත් මොනව කරයිද? අඹ කුණු වෙලා කිව්වොත් ඒ තහුවි නොවැ. අඹ කිඩි තුනම නැති හින්දා මොකයි කරන්නේ? බණ්ඩෝ, අඹ කපලා ඉවරද? නෑ ගමරාලේ, මේ පීය මොහද්ද කියලා බලනවා. පීයත් අරන් මෙහාට එන්න. ඔය එක්කම ඈතින් සිරිපාල එනවා බණ්ඩ දැක්කා. ඒත් එක්කම බණ්ඩ දුවල ගිහිල්ලා සිරිපාලට මෙහෙම කිව්වා. මේ ඇත්තෝ මං අහන්නමයි හිටියේ. අපේ ගමරාල ඇත්තෝ එක්ක මොකක් හරි තරහක් තියෙනවද? නෑ නෑ පිස්සුවේ, අපි මේ අවුරුදු ගානකින් හොඳම යාළුවනේ. එහෙමයි, එහෙනම් අපේ ගමරාලට මොකක් හරි තරහක් තියෙනවද දන්නේ? ඇද සිරිපාල මහත්තයා ආපු ගමම මහත්තයාගේ කන් දෙක කපලා දාන්න ඕනේ කිව්වෝ. ඔන්න අපේ මහත්තයා පිහියමුවහත් කරනවා. මට මහත්තයා ගැන අනුකම්පාවටමයි මේ දේ කියන්න හිතුනේ. ඕනම් එන්නකො, මාත් එක්ක ගියෙන් හිමින් සීරුවට බලමුකො. දෙයියනේ, ඕමයි, මට මේක අදා ගන්නවත් බෑ. ගමරාල පීය මොහත් කරනවා දැකලා සිරිපාලට හොඳටම බය හිතුණා. සිරිපාලා දුවන්න පටන් ගත්තා. සිරිපාල දුවනවත් එක්කම බණ්ඩ ගමරාලට මෙහෙම කිව්වා. ගමරාලේ, ඔන්න සිරිපාල අඹගෙඩි ටිකක් තරම් දුවනවෝ, දැම්ම පස්සෙන් එලවන්නෝ. ගමරාල සිරිපාල දුවනවා දැකලා සිරිපාල පස්සෙන්ම දුවන්න පටන් ගත්තා. ඔන්න ඉතින් කලබලයට ගමරාල මුවහත් කර කර හිටපු පිහියත් අරගෙනම සිරිපාල පස්සෙන් දුවන්න ගත්තේ. අනේ මේ ගමරාලට මේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ. ගමරාලගේ අතේ තියෙන පිහිය දැකලා සිරිපාල කලින්ටත් වඩා හයියෙන් දිව්වා. සිරිපාල දුවන වේගෙ වැඩි හින්දා ගමරාලට මහන්සි වෙලා ආයෙමත් බණ්ඩත් එක්ක ගෙදරට ආවා. මට නම් මුකුත් හිතා ගන්න බෑ බණ්ඩේ. ඇයි හැබෑට සිරිපාල එහෙම දෙයක් කරේ? අර අඹගෙඩි තුනත් අරන් දුවන්ට තරම් අපි වරදක් කරේ නෑනේ. අනේ මන්දා ගමරාලේ, අනේ මන්දා, සිරිපාල සාමාන්‍යයෙන් එහෙම මිනිස්සෙක් කියලා මට හිතුනේම නෑ. ඒකනේ හාමිනේ, අපරාදී අඹගෙඩි ටික. ඔන්නේ ඉතින් හවස් වෙලා ගමරාලගේ පුතා යාළුවත් එක්ක සෙල්ලම් කරන්න යන්න හදද්දිම ගහ ළඟ වැටිලා තිබ්බ අඹ ලිලි ටික දැක්කා. තාත්තේ, මෙන්න මේ බලන්න, මෙතන අඹ ලිලි තියෙනවා. ඈ, කොහොමද මෙහෙම තියෙන්නේ?
බණ්ඩා අමගෙට ටික සුද්ද කරන්නේ නැතුවන තිබ්බේ. මේ අඹැටත් තියන්නේ මෙතන. එතකොට මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? බණ්ඩේ බණ්ඩේ ඇයි ගමරාලේ මොකෑ මේ අඹලලි? ඔහේ එහෙනම් බොරු කියලා අඹත් කාලා සිරිපාලවයි අපි ඔයි තරහ කෙරුවනේ. පින්නේද කපටි මොලේ? බණ්ඩ සිද්ධ වෙච්ච විස්තරේ ගමරාලට කිව්වා. ගමරාලගෙන් සමාවත් ඉල්ලුවා. අනේ සමාවෙන්න ගමරාල, ආයේ මං ආත්මార్థකාමී වෙලා මේ වගේ කපටි කන්නම් කරන්නේ නැහැ. අනේ සමාවෙන්න, ගමරාල වයි සිරිපාල මහත්තයා වයි තරහ ගැලෙව්වට. හරි, උන දේ උනා. ආයේ මේ වගේ කපටිකම් කිරුවොත් මේ ගෙදර එක මොහොතක් තියාගන්නේ නැහැ. දැම්ම ගිහින් සිරිපාල මහත්තයාගෙන් සමාව අරන් කොහෙන්ද හරි අඹගෙඩි ටිකක් හොයලා ගිහින් දීලා එන එකයි ඇත්තේ. එහෙමයි ගමරාල. ඉතින් අන්තිමේදී කපටි කමින් බණ්ඩ ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ආයේ ඒ වගේ කපටි කමක් නොකරන්නත් වග බලා ගත්තා.